විසින් මෙසේ අසන ලදී සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේ පිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. කල්ලි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි කියා භික්ෂූන් වහන්සේ අමතා වදාළසේක. පින්වතුන් වහන්සේ කියා ඒ භික්ෂූන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාහුය. බුදුරජාණන් වහන්සේ මේ දේශනය වදාළසේක. ඉන්වත් මහණෙනි, මෙය කලින් සිදුවකි. දෙවියන් අසුරයන්ගේ යුද කෝලාහලයක් පටන් ගත්තේ කල්හි. පින්වත් මහණෙනි, සක්දෙව් රජතුමා තවුතිසා වැසි දෙවියන් මෙසේ ඇමතිය. ඉදින් නිදුකාණෙනි, යුද්ධයට ගිය දෙවිවරුන්හට බියක් ඇති වන්නේ නම් හෝ ඇති ගැනීමක් හෝ ලොමුඩ ගැනීමක් හෝ ඇති වන්නේ නම් ඒ වෙලාවෙහි ඔබ මගේ කොටියේ මුදුන පමණක් පණවින් බලනුමැන. එවිට යම් බියවීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩ ගැනීමක් හෝ ඇති වන්නේ නම් මගේ කොටියේ මුදුන බලනා ඔබහට එය නැති වෙලා යන්නේ. ඉදින් යම් මෙයකින් මගේ කොටියේ මුදුන නොබලන්නා වුනම් මේ සමයේ ප්‍රජාපති දෙවුරජ උගේ කොටියේ මුදුන පමණක් බලනු මැනව එවිට යම් බියවීමක් හෝ දැති ගැනීමක් හෝ ලොමුඩ ගැනීමක් හෝ ඇති වන්නේ නම් ප්‍රජාපති දෙවුරජ උගේ කොටියේ මුදුන බලනා ඔබට යම් මෙයකින් ප්‍රජාපති දෙවුරජ උගේ කොටියේ මුදුන නොබලන්නාහු නම් එසමයෙහි වරුණ දෙවුරජ උගේ කොටියේ මුදුන පමණක් බලනු මැනව එවිට යම් බියවීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩ ගැනීමක් හෝ ඇති වන්නේ නම් වරුණ දෙවුරජ උගේ කොටියේ මුදුන බලනා ඔබහට එය නැති වෙලා යන්නේ. ඉදින් යම් වරුණ දෙවුරජ උගේ කොටියේ මුදුන බලන්නා වුනම් මෙසමයෙහි ඊසාන දෙවුරජ උගේ
පමණක් බලනු මැනව එවිට යම් වියවීමක් හෝ දැති ගැනීමක් හෝ ලොමුද ගැනීමක් හෝ ඇතිවන්නේ නම් ඊසාන දෙව් රජුගේ කොඩියේ මුදුන බලනා ඔබ අට එය නැති වෙලා යන්නේ හින්වත් මහණෙනි ඊසාන දෙව් රජුගේ කොඩියේ මුදුන දෙස බලා සිටිනා දෙවිවරුන් හට ප්‍රජාපති දෙව් රජුගේ කොඩියේ මුදුන දෙස බලා සිටිනා දෙවිවරුන් හට වරුණ දෙව් රජුගේ කොඩියේ මුදුන දෙස බලා සිටිනා දෙවිවරුන් හට ඊසාන දෙව් රජුගේ කොඩියේ මුදුන දෙස බලා සිටිනා දෙවිවරුන් හට පියවන්නා වූ යමක් හෝ තැති ගන්නා වූ යමක් හෝ ලොමුඩ ගන්නා වූ යමක් හෝ ඇතිවන්නේ නම් එය පහවන්නටද පුළුවනි පහනොවන්නටද පුළුවනි එයට හේතුව කුමක්ද පින්වත් මහණෙනි සම්දෙව් රජවනායි දුරු නොකළ රාග පලායන්නේමය පින්වත් මහණෙනි මමද ඔබ හට මේ කන පවසමි ඉදින් පින්වත් මහණෙනි ඔබ හටද අරණ්‍යයකට ගිය විටදී හෝ රුක් සෙවනකට ගිය විටදී හෝ පාළු තැනකට ගිය විටදී හෝ බියක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩැහ ගැනීමක් හෝ ඇතිවන්නේ නම් සමයෙහි මාගැනම සිහි කළ යුත්තේ මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විචාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තර පුරිස ධම්මසාරති වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක යනුවෙනි පින්වත් මහණෙනි විට පියවන්නා වූ යමක් හෝ තැති ගන්නා වූ යමක් හෝ ලොමුඩ ගන්නා වූ යමක් හෝ ඇතිවන්නේ නම් මාගෙන සිහි කරන ඔබ හට ඒ බිය නැති වෙලා යන්නේය ඉදින් යම් හේයකින් මාගෙන සිහි නොකරන්නා වුනම් එවිට ධර්මය සිහි කළ යුත්තේය භාග්‍ය
Yeah.
නොගන්නාසේක නොපසුපසින සේක පලා නොයන සේක භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක මෙය වදාළ සුගත වූ ශාස්ත්‍රෝන් වහන්සේ යළි මෙයද වදාළ සේක අරඤ්ඤේ රුක්ක මූලේවා සුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේත සම්බුද්ධං භයං තුම්මාගනෝ සියා මනගත පෙදෙසක මහණෙනි සිහි කරව සම්බුදු රජුන් මෙවිට ඔබ හට කිසිවිට බිය ඇති නොවන්නේමය නොචේ බුද්ධං සරෙයාත ලෝක ජෙට්ටන් නරා සභං අත ධම්මං සරෙයාත යානිකං සුදේසිතං ඉදින්තුන් ලව අකරජ නරෝත්තම ආනන්නෝ සම්බුදු රජුන් ගැන සිහි නවේනම් ඔබ හට නිවනට පමුණුවන මැනවින් දෙසන ලද සදහම් සියයට නැගිය යුතුමය ලෝචේ ධම්මං සරෙයාත නියානිකං සුදේසිතං අත සංඝං සරෙයාත පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං නිවනට පමුණුවන මැනවින් දෙසන ලද ඒ උතුම් සිරිසදහම් සිහි නොවේ නම් ඔබ හට අනුත්තර වූ ලොවට බින්කෙත වූ උතුම් සඟරුවන ගැන සිහියට නැගිය යුතුමය ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වා චම්භි දත්තං වා ලෝම අංසෝ න හෙස්සති ති මෙසේ පින්වත් මහණෙනි සම්බුදු රජුන් හා උතුම් සිරි සදහන්ද ශ්‍රාවක සඟරුවනද සිහි කරන විට ඔබ හට වියන් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩා ගැනීමක් නොවන්නේමය ඒතේන සත්‍යේන සුවත්ථියෝතු මේ සත්‍යානුභාව